දවසක් SL Anush YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම. අදත් ඒ වගේ ඉතාමත් දුර්ලභ. මං හිතන්නේ මේක ලංකාවේ කරන පළවෙනි වීඩියෝ එක මාළු හෝමෝන ඇතුල් කරලා කෘතිමව අභිජනනය කරන වීඩියෝ එකක්. ඉතින් මේක ගොඩාක් වැදගත්. සමහර ලාවට මේක දැන් මේ කෘතිම අභිජනන, ඒ කියන්නේ හෝමෝන් ලබා දීම හරහා කරන අභිජනනය ගොඩක් දුරට ලංකාවේ කීප දෙනයි කරන්නේ. ඉතින් ඒකත් ගොඩක් දුරට හංගගෙන තමයි කරන්නේ. ඉතින් අපි අද ඔයගොල්ලන්ට මේක වෙන්නේ කොහොමද කියලා දෙනවා. හැබැයි මේක කියන්නේ දැන් මේක සම්පූර්ණ මුළු ප්‍රමාණයම නම් ඔයගොල්ලන්ට කියන්නේ මාළු මාළු වර්ග වලට වදී ගහන විදිහ. එතකොට එයාලට ඒ ගහන සිස්ටම් කියන්නේ සම්පූර්ණ අපිට මෙතන කතා කරන්න බැරි වෙනවා. හේතුව මොකද එක එක වර්ගයට වෙනස් වෙනවා. අනිත් එක මේ දේ කිසිම වෙලාවක මාළු සම්බන්ධයෙන් අත්දැකීමක් නැති කෙනෙකුට කරන්න බෑ. මොකද මේක මාළුවගේ ජීවිතයත් එක්ක කරන දෙයක්. ඒ කියන්නේ අපි මේ එන්නත වුණත් සමහරලාට වැඩි වුණොත් ඒ අපි එන්නත් කරන ආකාරය අනුව යාට අනවශ්‍ය විදිහට ඒක කටු ඇතුළ ගිහම මේ මාළු මැරෙනවා. ඒ හින්දා අපි ඒ සම්බන්ධයෙන් කිසිම කියන්නේ ඒක ගහන්නේ කොහොමද, වයසේ මොනවත් අපි මේකේ විශේෂ තොරතුරු ටික මොනවද දෙන්නේ ඔයගොල්ලන්ට, ඒ අත්දැකීම විතරයි දෙන්නේ. ඉතින් අපි මේ තොරතුරු ටික සේරම ඔයගොල්ලන්ට දෙන්න ලෑස්ති. එතකොට අපිට ඔයාලව පෞද්ගලිකව අපිට Facebook fan page කරා හෝ අපේ WhatsApp මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙන්න. ඉතින් ඒ කියන්න ඕනේ මේක පෞද්ගලිකව සම්බන්ධ වෙන්න කියන එක අරමුණ එතන මුදල් ලබා ගැනීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ. මේ ඔයාලට ඔයාලා බලාපොරොත්තු වෙන මාළු වර්ගයට කරන විදිහ අපි පෞද්ගලිකව ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් ඉස්සරහට විවිධ වර්ග ඔස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ අභිජනන වීඩියෝ මේක දාන කොටත් ගොඩක් දුරට දැන් මේක දැම්මහමත් ගොඩක් මඩ පෙහරෙයි. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද මේ මොන දේ කරත් මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ඉතින් අපි හැමදාම ඔයගොල්ලන්ට අලුත් දේවල් දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම යනවා. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ හෝමෝන එන්නත් කරලා ලංකාවේ බෝ නොවන මාළු කොහොමද බෝ වෙන්නේ කියලා ඔයගොල්ලන්ට අද දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපි අද තෝරගෙන තියෙන්නේ පෙද පින් කැට්ෆිෂ් කියන වර්ගය. ඉතින් මේක දැනට ලංකාවේ ස්ථාන දෙකක වගේ තමයි අභිචරණය කරන්නේ. ඉතින් අපි පටන් ගත්තට පස්සේ දැන් තුනක් වගේ වුණා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම නැතිලා ඉඳලා මේකේ අත්දැකීම ඔයගොල්ලෝ ලබා ගන්න. ඉතින් මේකේ වැදගත්කම තමයි ලංකාවේ බෝ කරන්න බැරි වර්ග මේ ක්‍රමයේ ඔස්සේ ඕනෑම වර්ගයක් අභිචරණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැනට මේ විදිහට එන්නත් කරලා පාකු මාළු, එතකොට ඉරිඩේෂන් කැට්විෂ් එක, ටින් ෆොයිල් බබ්, එතකොට මේ පෙද පින් එක, තව ඉස්සරහට අපි ගොඩක් වර්ග බලාපොරොත්තු වෙනවා මේ ඔස්සේ කරන්න. ඉතින් අපි මේ වීඩියෝත් ඔයගොල්ලන්ට ඉස්සරහට අරන් එනවා. ඉතින් මේක බැලුවට කමන්නේ, මේක එකපාරට බලපු මෙම්ම කරන්න යන්න එපා. අපිට කතා කරලා ඒ අදාළ තොරතුරු ටික හරියට අත්දැකීම තියෙන කෙනෙක් නම් විතරක් කරන්න. මොකද මරාගෙන අන්තිමට කම්ප්ලේන් එන්න පුළුවන්. ඉතින් ඒක හින්දා වීඩියෝ එකත් එක දිගටම ඇදින්න. අලුත් අත්දැකීම මෙතන ඉඳගෙන ගහන්න බෑ. හරි, මම මේක පෙන්නන්න. මාළුවව ඉස්සලා මේක ගන්න ඕනේ.
¿Quién tipo cardería? දැන් ඔයගොල්ලෝ දැක්කා කොහොමද ඉන්ජෙක්ෂන් කරන්න කියලා මාළුවාට. ඉතින් ඉන්ජෙක්ෂන් කරලා අපි මේ විදිහට මාළුවාව දැන් දානවා. සාමාන්‍යයෙන් අපි තෝරගත්තේ මේකට අඩි 3 2.5 විතර වගේ විශාලත්වකින් යුතු ටැංකියක්. එතකොට ඒක අපි කලින් වතුර පුරවලා දවස් 3ක් විතර වගේ සීසන් වෙන්න ඇරලා තිබ්බේ. එතකොට එතෙන්ට මම අලුතෙන් එකතු කරගත්ත පංච් ෆිල්ටර් එකක්. එතකොට මෙහෙම පංච් ෆිල්ටර් එක සම්බන්ධ කරලා මේක සම්පූර්ණ සෙටප් කරලා දැන් මේ හරියට පැය 24ක වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. එතකොට වතුර 100% වෙනකොට සීසන් වෙලා තියෙන්නේ. වතුර දවස් 3කට කලින් පුරවගත්ත හින්දා දැන් අපි මේ විදිහට ඉන්ජෙක්ෂන් කරන මාළු ටික මේ ටැංකියට හඳුන්වා දීම කරා. ඉතින් අපි අනිවාර්යෙන් කියනවා නම් මේක ඉන්ජෙක්ෂන් කරේ හවස් වරුව. ඒ කියන්නේ දැන් අපි හරියටම 3:30 අපි ඉන්ජෙක්ෂන් කරනකොට එතකොට මේක සාමාන්‍යයෙන් මේ හෝමෝන් එක මාළුවාගේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන්න සමහර ලාවට විනාඩි 10ත් පැය 15ත් අතර කාලයක් යනවා. ඒක ගොඩක් දුරට වෙනස් වෙනවා මාළු වර්ගවල හැටියට සහ අපි ලබා දෙන හෝමෝන් වර්ගවල හැටියට. එතකොට දැනට කියන්න ඕනේ මේ වෙනකොට ලංකාවට හෝමෝන් වර්ග 3ක් මේ වෙනකොට ගෙන්නන්න අවසර දීලා තියෙනවා. මේගොල්ලෝ රෑ වෙනකොට තමයි මේගොල්ලන්ගේ සාමාන්‍ය උත්තේජන ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් මේ හෝමෝන් එකකින් කරන්නේ මේගොල්ලන්ගේ අර ස්වභාවික පරිසරයක ඉන්නකොට අයගොල්ලන්ට හම්බ වෙන උත්තේජන ක්‍රියාවලිය තීව්‍ර කිරීමක් තමයි මේකෙන් කරන්නේ. ඉතින් දැන් මේක රෑට චුට්ටක් මෙයා පොඩක් දඟලන්න ගත්තා. දැන් අපි දැන් විතර ගන්නෙ කොහොමද කියලා ඊළඟ කොටසින් කතා කරමු. හරි, දැන් මේ වෙනකොට උදේ වෙලාව දැන් හරියටම 9යි. එතකොට අපි දැන් තමයි මාළුවාව අල්ලලා බ්‍රීඩින් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් මේ වෙනකොට මෙයා පිරිමි සතා, ගෑනු සතාගේ විශ්ව කෝෂ්ඨයේ සිවිය මේ වෙනකොට කොටලා ඒ විතර එන්න ඕනේ පරිසරය මේ වෙනකොට හදලායි තියෙන්නේ. ඉතින් ගෑනු සතාගේ මේ වෙනකොට විතර ඇතුලෙන් එයාලගේ ඒ විතර තෙරපිලා ඒ ඕනේ කරන ඒ අට අවශ්‍ය කරන දේවල් ටික දැන් මේ වෙනකොට එයා සපයගෙන තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ දැන් මෙයා ස්වභාවිකවම විතර හලන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ගොඩක් දුරට කාෆ් දැන් ජපාන් කොයි වගේ සත්තුන්ට ඉන්ජෙක්ෂන් කරපුවම ගොඩක් දුරට මේ විදිහට හෙල් බ්‍රීඩ් කරන්න අවශ්‍ය නැහැ. එයාලා ස්වභාවිකවම ඒක රාත්‍රී කාලේ විතර ටික හල්ලා ගන්න. හැබැයි දැන් මේ කැට්‍රිෂ් වර්ගෝදී අපිට අනිවාර්යෙන් හෑන්ඩ් බ්‍රීඩ් එකක්. ඒ කියන්නේ අපි අතින් විතර ටික අරගෙන ඒක ඊට පස්සේ දිනින් සතාගේ ශුක්‍රාණුත් එක්ක සංයෝග කරලා ඊට පස්සේ ඒක වෙනම හැච් කරලා ඉතින් කෘත්‍රිම අභිජනනයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මාළුවාගේ ඇතුලේ වෙන ක්‍රියාව අපි මැදිහත් වෙලා අපි කෘත්‍රිමව කිරීම තමයි මේ හෑන්ඩ් බ්‍රීඩ් එකක් කියලා කියන්නේ. ඉතින් දැන් ඉස්සල්ලාම අපි ගන්නවා මේ විදිහට කප් එකක්. එතකොට මේක සම්පූර්ණ සෝදලා ජීව අනුහරණය කරගත්ත පිරිසිදු භාජනයක් තමයි මේකට ගන්න ඕනේ. මේක හොඳ වියලි තත්ත්වයේ තියෙන්න ඕනේ. දැන් අපි ඥාන සතාව අරගෙන ඥාන සතාගේ සාමාන්‍යයෙන් පොඩක් එයාගේ හරිනම් චුට්ටක් ගුඩ මාර්ගේ පැත්ත පොඩ්ඩක් පිරිසිදු කරන්න ඕනේ. අපි අපවිත්‍ර වෙලා නම් හැබැයි අපි ඉන්ජෙක්ෂන් එක මෙයාලට සපයන්න පැය 24කට කලින් මේගොල්ලෝ නිරාහාර කරලා තිබ්බ. ඉතින් ඒක හින්දා මේගොල්ලන්ගේ අපරව්‍ය සාමාන්‍යයෙන් රැඳෙන්නේ නැහැ. ඉතින් ඒකින් අපි මේ වෙලාවේ සුද්ධ කිරීමක් කරන්නේ නැහැ. දැන් මාළුවා මේ විදිහට අරගෙන ඊට පස්සේ අපි මේක මාළුවාට කිසිම විදිහකින් හානියක් නොවන ආකාරයට ඊටාම සියුම්ව ඉංග්‍රීසි දෙකෙන් මෙයාලගේ විතර
තෙරපපී මෙයාලගේ ගුද මාර්ගවස්සම විතර ලබා ගැනීමතවා මේ කරන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම සියර්සියා කතේ හුරුව තියෙන්න ඕනේ. තව දෙයක් කියන්න ඕනේ, මේ වෙනකොට මේ මාළුවා නිර්වින්දනය කරලා තියෙන්නේ. එතකොට මේක නිර්වින්දන ක්‍රියාවලියත් ඔයගොල්ලන්ට අපිට කතා කරලා පෞද්ගලිකව දැනගන්න පුළුවන්. මොකද ඒවා ගොඩක් දුරට සපයන්න අමාරුයි සමහර ආරක්ෂක හේතුන් මත. ඉතින් ඒක කියන්නේ වැරදි විදිහට සමහරලාට නිර්වින්දන ක්‍රියාවලීන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයගොල්ලන්ට අභිචරණයට අවශ්‍ය කට්ටිය පමණක් අපිට පෞද්ගලික සම්බන්ධ වෙලා ඒතරොත් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මෙයා දැන් නිර්වින්දනය කළා. ඉතින් මෙයාට සාමාන්‍යයෙන් මේක ගොඩක් දුරට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ යාට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් මේක මේ දැන් අපි මේ විදිහට විතර ඉතලා කොටසක් මේ විදිහට මිරික ගත්තා. ඊට පස්සේ දැන් පිරිමි සතාවල්ලා දැන් එයාගේ ස්පර්ම් එක තමයි මේ ශුක්‍රාණු තමයි මිරිකලා ගන්න. ඉතින් දැන් මේ විදිහට දාලා අපි ඊට පස්සේ මේකට වතුර ටිකක් කලවම් කරනවා, පිරිසිදු වතුර. ඉතින් ඔයගොල්ලෝ කරනවා නම් ගොඩක් දුරට සේලයින් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතන සේලයින් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට අරගෙන ඊට පස්සේ අපි මේක පොඩි හඳක් ආධාරයෙන් මේ විදිහට කැලැත්වීමක් කරනවා. එහෙම කරලා මේක සම්පූර්ණ හොඳ පිරිසුදු කලින් වතුර පුරවගත්ත ටැංකි තුනකට අපි මේ විදිහට බෙදලා දානවා. මොකද තනි සතාගේ විතර එක විදුරු ටැංකියකට දරා ගන්න අමාරුයි. සමහරවිට විදුරු ටැංකියක නැතුව අපිට සමහර වෙලාවට අපිට මේක විදුරු ටැංකියක් නැතුව සිමෙන්ති ටැංකියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ සිමෙන්ති ටැංකියක් පාවිච්චි කරොත් මේගොල්ලන්ගේ විතර කුණු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් ඒකෙන් හින්දා අපි මේකට විදුරු ටැංකි පාවිච්චි කරනවා. ඉතින් එක සතාගේ විතර ප්‍රමාණය දරන්න බැරි හින්දා තමයි මේ විදුරු ටැංකි තුනකට දාලා තියෙන්නේ. ඉතින් දැන් මේක මේ විදිහට දාලා දැන් ගෑනු ඊට පස්සේ අපි දෙවෙනි පාරත් මේ විදිහටම විතර මේගොල්ලන්ගෙන් අරගෙන මේගොල්ලන්ගේ මිරික ගැන මේ විතර සංසේෂණය කිරීම සිද්ධ කරනවා. ඉතින් දෙවෙනි පාරට කරගෙන ඊට පස්සේ අපි මේ සතු දෙන්න ආය ප්‍රතිජීවක ඖෂධ ලබා දීලා ආය අතතත්තර අරගෙන අපි ආය මව සත්ව සංචිතයට මේ විදිහට මේ මව සත්ව එකතු කිරීම කරනවා. කරලා දැන් අපි දාගත්ත විතර ටිකට අපි මේක ජීවානුහරණය වෙන්න අපිට අනිවාර්යයෙන් මේකට මෙතනින්දු යම් ප්‍රමාණයක් දාන්න අවශ්‍යයි. නැත්නම් විතර ගොඩක් දුරට කුණු වෙන්න බලනවා. ඉතින් මේ විදිහට තියලා සාමාන්‍ය පැය 24ක්, ඒ කියන්නේ දවසක කාලයක් ඇතුළත මේගොල්ලන්ගේ විතර සංසිචනය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ කැට්විෂ් වර්ග හැම එක්කෙනාගම මෙහෙම නෑ. දැන් මේ පෙදපින්නගේ පැය 24න් වගේ හැච් වෙනවා. හැබැයි ඉන්ඩේෂන් ෂාක් එක වගේ ගත්තොත් සමහරලාට පැය 36ක වගේ කාලයක් හෝ ඊට වැඩි වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහට පැය 24ක් පැටව ආවට පස්සේ සාමාන්‍යයෙන් දවස් 3ක් විතර වගේ යනවා මේගොල්ලෝ නිදහසේ පීනන්න. ඉතින් ඊට පස්සේ අපි මේගොල්ලන්ට ආහාර ලබා දීම සිද්ධ කරනවා. ඉතින් අපි මේගොල්ලන්ට ආටිමියා කියන ආහාරය තමයි ලබා දෙන්නේ. ඉතින් සමහර වෙලාවට කැට්විෂ් වර්ග වලට දැන් කැට්විෂ් වර්ග වලට ආටිමියා ඇත්ත කතාව දෙන්න අපහසුයි. මොකද කියන්නේ ආටිම් කැට්විෂ් කියන්නේ ගොඩක් පැටව අඩියේ ඉන්නේ. අනික ඒගොල්ලන්ගේ කට පිහිටීමත් අනුව. හැබැයි අපිට මේ පෙදපින්ලට වගේ මේක දෙන්න පහසුයි. හේතුව එකක් තමයි මේ කැට්ෆිෂ් විශේෂයට රාත්‍රී කාලයේදී තමයි මේගොල්ලෝ ගොඩක් දුරට ඇක්ටිව් වෙන්නේ. කියන්නේ සාමාන්‍ය මේගොල්ලන්ගේ පෙනීම තියෙන්නේ රාත්‍රී කාලට. ඉතින් අපි මේකට ආටිමියා දුන්නට පස්සේ ආටිමියාට රාත්‍රී කාලට කිසිම පෙනීමක් නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් චලනය වීමක් වත් සිද්ධ වෙන්නේ අඩියට වෙලා එක තැන ඉන්නවා. ඉතින් ඒ වෙලාවට මේගොල්ලන්ට යව අල්ලගෙන ආහාරයට ගන්න පහසුයි. අපි මේ විදිහට දවස් 3ක 4ක වගේ කාලයක් ආටිමියා ලබා දීමෙන් පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ඩිකප් වගේ කෑමකට යන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේක විතර කහමද වගේ දෙකිනුත් මේ මාළු ටික බේර ගන්න. ඉතින් මේ ඉන්නේ අපි මේ විදිහට දැන් හදාගත්ත පැටව. ඉතින් දැන් මේ වෙනකොට මේ පැටවට සතියක වගේ කාලයක් වෙනවා අපි කරලා. ඉතින් මේ වීඩියෝ එක දවස් කීපයක්ම මේ කරපු කරලා තමයි අපි මේ පොඩි වීඩියෝ එක හදාගත්තේ. ඉතින් මේක ගොඩක් දුරට ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් මේ වටත් ඉතින් එක එක විදිහේ කමෙන්ට් එන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි මෙතනින් මේක මිලියනයක් බැලුවත් අපිට වැඩක් නෑ. මේ අපිට අවශ්‍ය වෙන්නේ මේක අනිවාර්යෙන් මේ මිලියනයක් හොව බලලා මේකෙන් එක්කෙනෙක් අපිට එතනින් අභිජන කරුවෙක් හැදුනා නම් අපිට ඒ හොඳටම ඇති. ඉතින් ඒ දෙස් මතක් කරගෙන අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් ඉරිඩේෂන් කැට්ෆිෂ්ලා එතකොට පාකු මසුන් වගේ බ්‍රීඩ්නොත් අපි ඉස්සරහට අරගෙන යනවා නුදුරු කාලෙම. ඉතින් බොහෝ දුරට එක ළඟදීම සිද්ධ වෙයි. ඉතින් මේ වීඩියෝ එකත් රැඳිලා ඉන්න. ඉතින් අපේ channel එක තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එක click කරන් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලෝ ළඟටම වීඩියෝ එක ගෙන්න ගන්න. ඉතින් අපි මේ වගේම වැදගත් වීඩියෝකින් ආය හමුවෙමු.